रासायनिक बंधन धर्मने अमार पाठ එමීට මේ පාඩම ඉගෙන ගත යුතුයි. ඒකට හේතුව මේ පාඩම නැවත සැරයක් අපිට 11 අවස්ථාවේදී තැනින් තැනදී හම්බ වෙනවා. එතෙන්දී ධර්මණිය ඔබට මේ පාඩමේ තියෙන වැදගත්කම හොඳට දැනේ. ඒ නිසා ක්‍රමානුකූලව මේ පාඩම හරියට පිළිවෙලට ඉගෙන ගන්න. රසායනික බන්ධන. අද ධර්මණිය බලන්න පොඩ්ඩක් මම දැන් ඔබට දීලා දෙන්නලා තියෙනවා සෝඩියම්. එතකොට මේ පාඩම ඉගෙන ගන්න ඔබට 10 වසරේ තුන්වෙනි පාඩමේ දැනුවත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඒ 10 වසරේ තුන්වෙනි පාඩම බෑ නම් මේ පාඩම බෑ කරන්න. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගෙන තමයි ඔබටම පාඩම පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම අනිවාර්යෙන්ම ධර්මනේ නිබන්ධනේ අතේ තියාගෙනම පාඩම මේ පාඩම ඔබ හොඳින් ඉගෙන ගත යුතුයි. නිබන්ධනේ තමයි සියලුම විෂය කාණ්ඩික තියෙන කෙනෙක් හොඳට මතක තියාගන්න. මේ පාඩම ගියොත් තියාමයි ධර්මනේ නැවත නම් ඔබට මේ පාඩම අල්ලගන්න බැරි වෙයි. බලන්නනේ අපි ඉගෙන ගත්තා සෝඩියම් කියන මූලද්‍රව්‍ය පරමාණු. සෝඩියම් වල තියෙන ඉලෙක්ට්‍රෝන 11. අපිට මතකයි අපි තුන්වෙනි පාඩමේදී ඉගෙන ගත්තා ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියනවා කියලා. මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියනවා කියලා කරේ? මේ යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුක තිබෙන ඉලෙක්ට්‍රෝන අපි නැස්තිය සිට පිටතට පිළිවෙලින් එක් එක් ශක්ති මට්ටම් වලට පුරවනවා. නැස්තිය සිට පිටතට පිළිවෙලින් एक एक शक्ति मट्टम इलेक्ट्रॉन पुरोने इलेक्ट्रॉन विन्यास पंक्ति सोडियम इलेक्ट्रॉन मम्मी दिन सोडियम शक्ति मट्टम पलम शक्ति मट्टम देवन शक्ति मट्टम तुमन शक्ति मट्टम පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි එකේ 8යි තුන්වෙනි එකේ 1යි. නමුත් ඔබ දන්නවා නීල් බෝට අනු. මොකද මේ නීල් බෝගේ වැදගත්කම? ඔබ දැන් මේ ඉගෙන ගන්නේ මේ පරමාණුක ආකෘති අතරින් ඔබ ඉගෙන ගන්නේ නූතන පරමාණුක ආකෘතිය. ධර්මයේ නූතන පරමාණුක ආකෘතිය ඔබට ඉදිරිපත් කරන්නේ කවුද? නීල්ස් බෝ. शक्ति ඔබට පුරවන්න අවසර තියෙන ධර්මනේ ඉලෙක්ට්‍රෝන 8ක් තරපා විතරයි. ඒක නිසා තමයි මම මෙතන 8 කියන ලකුණ දාලා තියෙන්නේ. නීල් බෝට අණුව 3/18ක් තියෙන පුළුවන් වුණාට ඔබට අවසර තියෙන තුන්වෙනි එකට 8ක් පුරවන්න විතරයි. එතකොට ධර්මනේ මේ තියෙන සෝඩියම්. අපි යමු ක්ලෝරින් පරමාණුවට. ධර්මනේ ක්ලෝරින් ඉන්නේ ආවර්තිතාවක් 17 තියෙනවා. ඉන්නේ 17 පෙදියන්නට නම් යාර තියෙන ඉලෙක්ට්‍රෝන 17ක්. 17ක් කොහොමද අපිට ලියන්න පුළුවන්? පළවෙනි එකේ උපරිම 2යි තියෙන්න පුළුවන්. දෙවෙනි එකේ උපරිම 8යි. 2යි 8යි 10යි. දැන් තවත් 10ක් ඉවරයි. එතකොට 17ෙන් 10ක් ඉවරයි. තව 7ක් ඉතුරු. ඉතුරු 7 අපි තුන්වෙනි ශක්ති මට්ටමට පුරවමු. කොහොමද මේ ඉලෙක්ට්‍රෝන ගැන කියන්නේ? ධර්මයේ මූලද්‍රව්‍ය පරමාණු හැමදේම උත්සාහ කරනවා තමාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. පුරවලා ගන්න. එහෙම නැත්නම් අවසාන ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ආන තියාගන්න තමයි මේ මූලද්‍රව්‍ය පරමාණු හැම විටම උත්සාහ කරන්නේ. උදාහරණයක් විදිහට බලන්න ඕනේ ඔබ ගන්න හීලියම්. ඉන්නේ ආවර්තිතාවක දෙවෙනියට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යි. කොහොමද ඉලෙක්ට්‍රෝන 2ක් අපිට ලැබුවා? හිතන්න දරුවනේ නියෝන් ඔබ ආවර්තිතාවක ගණන් කරගෙන යන හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් කියලා. එතකොට ඔබට හම්බෙන්නේ නියෝන් ඉන්නේ 10ට.
දහයක් කොහොමද ලියන්න පුළුවා? පළවෙනි එකට දෙකක් දානවා. තව අටක් ඉතුරුයි. ඊළඟ එක අටක්. ඊළඟට දෙන්න එක දාන්න. ආගම. ඉන්න දරුනේ 18ට. කොහොමද ලියන්න පුළුවා? 2යි 8යි 8යි. බලන්න ඔබට පේනවා ඇති මේ මූලද්‍රව්‍ය තුන විශේෂිතයි. අටවන කාණ්ඩේ ඉන්නේ. අපි මේ වගේ කිව්ව මොනවද කියලාද? නම් පහක් ඔබට මම කියලා දුන්නා. මේ ස්ථයි මූලද්‍රව්‍ය. විරල වාය, උච්ච වාය, නිෂ්ක්‍රීය වාය. ඒ වගේම දරුවනේ අවසාන නම් මොකද්ද? ඒක පරමාණුක වාය. ඔබට පේනවා ඇති පළවන ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි. නීල් බෝට අරගෙන උපරිම ගාන දෙකයි මොන දැන් මෙයාගේ උපරිම ගාන තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ අවසාන ශක්ති මට්ටම පිරීලා තියෙන්නේ සම්පූර්ණයි. බල නියෝන් ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. දෙවන ශක්ති මට්ටමේ තිබි හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. මේ දෙවෙනි එකේ උපරිම තියෙන පුළුවන් ගාන 8යි. අන්නේ උපරිම ගාන යාටක් තියෙනවා. ආගම 18ක් තියෙනවා. විනියාසයේ දෙකයි 8යි 8යි. ඔබට වැහැදිලි පේනවා ඇති තුන්වන ශක්ති මට්ටම තුල උපරිම තියෙන පුළුවන් ගාන 8යි. අන්න මෙයාගේ උපරිම තියෙන පුළුවන් ගාන තියෙනවා. දැන් ක්ලෝරින් ගැන හිතන්නකෝ. ක්ලෝරින්ගේ තුන්වෙනි එකේ තියෙන 7යි. හැබැයි තුන්වෙනි එකේ උපරිම 8ක් තියෙන පුළුවන්. නමුත් එයා තියෙන 7යි. කීයක් මදිද? එකක් මදි අවසානික පුරව ගන්න. සෝඩියම් දෙන්නකො. සෝඩියම්ගේ තුන්වෙනි එකේ උපරිම තියෙන්න ඕන 8ක්. නමුත් එයාගේ තුන්වෙනි එකේ උපරිම තියෙන්නේ 1යි. එතකොට මේ සෝඩියම් සහ ක්ලෝරින්ගේ මේ තුන්වන ශක්ති මට්ටම් පිරලා නැහැ දරුවනි. මොකද තුන්වෙනි ශක්ති මට්ටම පිරෙන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්නේ මේ. නමුත් මෙයාට තියෙන්නේ 1යි. 7ක් වැඩි එතකොට. මෙයාට තියෙන්නේ 7ක්. 1ක් වැඩි. නමුත් මේ තුන් දෙනා රතු මේ ගොල්ලන්ගේ හැම ශක්ති මට්ටමකම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා පිරලා තියෙන්නේ. ඒක නිසා මේ තමයි අපි මේ මූලද්‍රව්‍ය වලට මොකක් කියලා කියන්නේ? ස්ථායි මූලද්‍රව්‍ය කියලා හඳුන්වන්නේ ස්ථායි. එතකොට දරුවනේ මේගොල්ලෝ ස්ථායි නෑ. එහෙනම් මේගොල්ලෝ මොකද්ද? එහෙනම් මේගොල්ලෝ අස්ථායි. දැන් මොකද වෙන්නේ කියලා බලන්න. ඔබට මේනේ දරුවනේ මෙයාට දැන් තුන්වෙනි එකේ 8ක් පුරව ගන්න 7ක් මදි. හැබැයි ඔබ බලන්නේ මෙන්න මේ විදිහට. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මේක අමතක කරන්න එක අමතක කරන්න. දැන් 2යි 8යි. දෙවෙනි එකේ දැන් උපරිම 8ක් තියෙනවා. දෙවෙනි එකේ තියෙන පුළුවන් ගානත් 8යි. එන සෝඩියම් පහසුද මේ තමයි දරුවනේ. පිටින් 7ක් ගන්නවට වඩා තියෙන මේ එක කාට හරි දීලා දාන්න. මේ බලන්න දැන් හරි. මෙයා මේක කාටයි දෙනවා? මේක කාටයි දුන්නොත් දෙවන ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ගාන 8යි. දැන් මෙයාගේ තියෙන පුළුවන් උපරිම ගාන තියෙනවා. අනේ මෙයා ස්ථයි. හැබැයි මේක කාටයි දෙන්න ඕන? ක්ලෝරින් බලන්නකො. අන්තිමේකේ 7ක් තියෙනවා. කීයක් මන්ද 8 කරගන්න? මොකද තුන්වෙනි එකේ උපරිම තියෙන පුළුවන් ගාන 8යිනේ. 8ක් කරගන්න නම් 1ක් මන්ද. මෙයා එකක් පිටින් ගත්තොත් එයාගේ වැඩේ සම්පූර්ණයි. එතකොට එයා අවසානික උපරිම 8ක් දක්වා යන්න පුළුවන්. එහෙනකොට මොකද වෙන්නේ කියලා බලමු. සෝඩියම් ද එකක් වැඩි. සෝඩියම් මේ වැඩි එක පිට කරනවා. මෙයා පිට කරනවා. ක්ලෝරින් මොකද කරන්නේ? සෝඩියම් මේ පිට කරන එක එයා ගන්නවා. සෝඩියම් එකක් පිට කරනවා. ඒ පිට කරන එක ක්ලෝරින් ගන්නවා. ගත්තාම දැන් මොකද වෙන්නේ? දැන් සෝඩියම් එකක් පිට කරනවනේ දරුවනි. එතකොට සෝඩියම් වි තියෙන 2යි 8යි දැන්. එකක් පිට කළා. දෙවෙනි එකේ තියෙන පුළුවන් උපරිම ගාන 8යි. අන්න මෙයාට දැන් දෙවෙනි එකේ උපරිම ගාන 8යි. එනවා මෙයා ස්ථයි. හැබැයි එකක් පිට කළා. ක්ලෝරින් 2යි 8යි 8යි. අර සෝඩියම් පිට කරු මේක මෙයා ගන්නවනේ. මේ පිට කරන ඉලෙක්ට්‍රෝන මෙයා ගන්නවා. සෝඩියම් ගන්නවා. ගත්තහම 7යි 1යි 8ක් වෙලා 2යි 8යි 8යි තුන්වෙනි එකේ තියෙන පුළුවන් උපරිම ගාන 8යි. අන්නේ 8ව තියෙනවා. දැන් මේ දෙන ස්ථයි. හැබැයි ගැටලුවක් තියෙනවා. එකක් සෝඩියම් එකක් පිට කළා. ක්ලෝරින් එකක් ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද?
සෝඩියම් ට යන්න බැ ක්ලෝරින් ව දාලා හේතුව තමයි සෝඩියම් යනවා නම් ක්ලෝරින් ව දාලා අර තමන් දුන්න එකත් අරන් යන්න ඕන ක්ලෝරින් ට බැ සෝඩියම් ව දාලා යන්න ඇයි ක්ලෝරින් සෝඩියම් ව දාලා යනවා නම් ක්ලෝරින් සෝඩියම් ගෙන් ඉල්ලගත් ඉලෙක්ට්‍රෝන ආපහු తీල යන්න ඕන දැන් මොකද වෙන්නේ මෙයා පිට කරපු එක ගත්තොත් මෙයා නැවත සැරයක් මේ තත්ත්වයට පත් වෙලා දරුවනේ මොකක් වෙනවද අස්ථායි වෙනවා ක්ලෝරින් එකක් ඉල්ලගත්තනේ එයා ඉල්ලගත්ත එක දෙනවා සෝඩියම්ද මෙයා ඉල්ලගත්ත එක දුන්නොත් ක්ලෝරින් නැවත සැරයක් මේ තත්ත්වයට පත් වෙලා අස්ථායි තත්ත්වයට පත් වෙනවා ඒ නිසා දෙන්නම දෙන්නම කොට දෙන්නේ දැන් දෙන්නා දෙන්න දාල යන්න බැරි තත්ත්වයකට එනවා සෝඩියම් ඩයි ක්ලෝරින් ඩයි දෙන්නා දෙන්න දාල යන්න බෑ දැන් මොකද වෙන්නේ සෝඩියම් සහ ක්ලෝරින් අතර ඇති වෙනවා බැඳීම මේ සෝඩියම් සහ ක්ලෝරින් අතර ඇතිවන බැඳීම තමයි දරුවනේ අපි මේ රසායනික බන්ධන කියලා මේ පාඩමේදී ඉගෙන ගන්න බැඳීම එතකොට මේ පාඩමට අදාළ ඊළඟ පාඩම කොටස අපි ඊළඟ දවසේ සාකච්ඡා කර බලමු